අපි ඔවුන් සහ පැරණි අයගේ ක්‍රියාකාරිත්වය දියුණු කිරීම සඳහා අපි මේ කටයුත්ත වාර්ෂිකව සිදු කරනවා. මෙවර අපි සිදුකරේ ටවුන් හෝල් හන්දියේදී බෝම්භ පිපිරවීමක් සිදුනා බස්රතයක් තුළ. එහිදී තුවාල ලැබූ 35ක පිරිසක් රෝහල තුළට ඇතුළත් කරනු ලැබවා. ඔවුන් අතරින් 12 දෙනෙකුගේ තත්ත්වය බරපතල ලෙසත් එක් අයෙකු දැඩි සත්කාර එකකට ඇතුළත් කිරීමත් ඒවගේම එක් අයෙකු ශල්‍ය කර්මයක් සඳහා යොමු කිරීමත් මේ අවස්ථාවේදී සිදුනා. ඒවගේම 6 දෙනෙක් මියගිය රෝගීන් විදියට නම් කෙරුණා. මේක අපි මසක කාලයක් පුරා පුහුණුවට ලක්කිරීමක් කරලා තමයි මේ කටයුත්ත සිද්ධ කරේ. අපේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විදියට අපේ වෛද්‍ය රුක්ෂාන් සූර්යාරච්චි මහතාත් අපිට කැෂුවල්ටි සර්ජන් එහෙම නැත්නම් කාර්යභාර සාමාන්‍ය වෛද්‍ය ශල්‍ය වෛද්‍ය ලෙස වෛද්‍ය මිහිර බණ්ඩාර මහතාත් මේ කටයුත්තට ප්‍රධාන වශයෙන් දායක වුණා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ අපේ විශේෂ හිදනලධාරීතුමියත් ඒ වගේම පුෂ්පාරම්යානි සොයිසා මහත්මියත් මෙම කටයුත්ත සැලසුම් කිරීමේදී ලොකු කාර්යභාරයක් ඔවුන්ගේ ඉෂ්ට වුණා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පොලිස් විශේෂ කාර්ය බලකාය STF එක මේ සඳහා අපිට මහත් සේවාවක් සැපවවා. මසකටත් වඩා කාලයක් තුස්සේ ඔවුන් මෙහි පුහුණුවට පැමිණ සිටියා. ඔවුන් යොදාගෙන තමයි අපි මෙම කටයුත්ත සැලසුම් කරලා කරේ. මම හිතනවා අද දවසේ මේ ආපදා සැලසුම් අභ්‍යාසය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණ අප බලාපොරොත්තු ආකාරයටම ඒ වැඩ කටයුතු සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් මේ මම හදිසි අනතුරු අංශයේ වෙනුවෙන් අපේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මෙම කටයුත්තට ලබා දුන්නා වූ සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.